ඇැනට දිවයින පුරාම ක්‍රියාත්ම කොන ඇඳරිීතිය හෙට දින උදෑසන පහට අවසන් වෙනවා. ඒ අවසන් වනත් විශේෂෙන්ම කොළම්ඹ දිිශ්‍රිකයේ ගේම ගම් පාදිිශ්‍රිකය කළුතරිශ්‍රිකය ස පුත්තරම් දිශ්්‍රිකයේ ඇදිරිනීතිය ඒයාකාරයටම ක්‍රාත්මක වෙනවා. විශේෂෙන්ම අපි සඳහන් කලතු වැදගත් කාරණා කීපයක් තිබෙනවා. මෙ හෙට ඇදිරිනීතිය. ලිහිල් වන ප්‍රදේශ සහ ඇදිරිනීතිය තවමත් පවතින ප්‍රදේශව තත්ත්වය. විසින්ම ඇදි හෙටදිනේ ලිහිල් නොවන. කොළඹ දිශ්්‍රික්කය ගම් පහා එවගේම කළුතර සහ පුත්තලම දිශ්‍රික්කවල ඇදිරිනීතිය සම්බන්ධයෙන් පණවා ඇති නිරෝධයන රෙගුලාසි ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙදත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුකම් සැලසෙනවා ඒ ඇරෙන්නට කිසිවෙකුට. වලංගු ඇදිරිණීති බලපත්‍රයක් නොමැතිව මෙම අවදානම් කලාපල මෙ දිස්ත්‍රික් හතරේ ගමන් කිීමට හැකියාවක් ලැබෙනි නහැ. ඒවගේම අතිශ හේතුවක් නොමැතිව, දිස්ත්‍රික්යකින් දිස්ත්‍රික්ියයකට ගන් කිරීම හැකියාවක් ලැබෙනනෑ ඒය ශ්‍රී ලංකාවටම අදාළ වෙනවා. දැන් ඇදිරිනීතිය හෙටදිනේදි බල නොපැවැත්වෙන කාලසීමාව තුළ. විශේෂෙන්ම උදේ පහේසිට, සවස්ස අටදක්වා කාලය තුළ එම ප්‍රදේශවල කටයුතු පෞත්වාගනයාමට ඒ අදාළ ආයතන වලට අධිකාරීින්ට හැකියාවක් තියෙනවා. සෞඛ්‍ය බලධාරනිසින් ලබාදී ඇති නිර්ණායකයන් අනුව. විශේෂෙන්ම තමුන්ගේ සේවාස්ථානයට ගෙන්වා ගන්නා සේවක පිරිස ඒ ආයතන ප්‍රධානී විසින් දාල් නිර්නාණයකනුව තීරණය කරගන්න ඕනෙ. ඒක්කම පොදු ප්‍රවාහන සේවාවලදී ගමන් කිරීමේදී ජනතාව වගේ පොදු ප්‍රවාහන සේවා වල සේවකයින්. ඉර්ණ කළ යුතුයි අධාර් නිර්ායික වලට අනුගතව කටයුතු රීමට. ඒ වගේම විශේෂෙන්ම තමන්ගේ හැඳනුම් පත සම්බන්ධ තත්ත්වය පිළිබඳව බෝධනෙක් විමසනු ලබනවා බොහෝ දෙනෙක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරම් සිදු කරනවා ද මීට අදාල තත්ත්වය පැදිලි ීම වි වගකීමක් හැටියට අපිසලකනවා. විශේෂෙන්ම නිවේදනයක් නිකුත් කර තිබුණා තමුන්ගේ හැඳුනුම් පතේ අංකානුව සතියේ දින පහ කටයුතු කළ යුතු ආකාරය. තමන්ගේ හැඳුනුම් පතේ අවසාන අංකය තමයි මේ සඳහා බලපාන්නේ තුර අවසානංකේ එක හෝ දෙක වෙනවනං සඳුදා. තුන හෝ හතර වෙනවනං අගාරුවාද පහ හෝ හය වෙනවානම් බදාද එවගේම හත හෝ අට වෙනව ්‍රහශ්පතින්ද නමේ හෝ බිඳුවෙන් අවසන් වෙනවනං. ඒ අයට මාර්ගයට පැමිණින් ලෙස. නමුත් මේ ඇදිරිනීතිය ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍යය සිදුකරගෙනයාමට මෙය බාධාවක් කරගත යුතුන් හැ. විශේෂෙන්ම රජයේ සහ පුද්ගලික ආයතන පවත්වාගනයාමේදී මේ ප්‍රශ්න ගත තත්ත්වයක් වෙන්නෑ. ඒ වගේම එදිනෙදා කටයුතු කරන ගොවිතැන් කෘෂිකර්මාන්තය වෙනත්ටයතු දෛනි කටයුතු. ගලි වැඩ ගලි රැකියාවන් මේ කරනයට මේ ඇදිරිණීති වත් කරන ප්‍රදේශල තමන්ගේ හැඳුම් පත් අංකේ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන්ට තම කටයුතු එදිනිදා කරගනයාමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් නිරෝධයන ීතිීන්වලට අනුගත වෙමින්. සමාජ දුරස්තභාවය මේ වසියල්ල රඳවාත භාගත යුතුයි. නමු හැඳුනුම්පතේ අවසානාංක අදාල වෙන්නන්නේ නැහැ. ඇඳිරිනීතිය ලිහිල් කරන. ්‍රදශල ජනතාවට ඉදි නිදා කටයුතු සිදුකිරීමට අත්‍යවශ්‍ය සේවාවන් අනිකුත් සේවාවන් කාර්යාල කටයුතු ඒවගේ ප්‍රවාහන කටයතු සිදුකරන යම් සේවාවක් රැකියාවක් සිදුකරණයට මේ සීමවා අදාළවෙන්නේ නැහැ කිසිසේ ඒේ නිසා ඒ ගැන කිසිමාආකායක ප්‍රශ්න ගත තත්ත්වයක් ඇතිරගත යුතු නෑ ඔුන් සුපපුරුදු පරිදි . තමන්ගේ සේවා ප්‍රධානීන්ගේ නියෝගවලට අනුව එහම නැත්තං තමන් ස්වවැන් රැකියාවකු නිරත වෙනෝනං. එසියල්ලට එයා කාරයේ නිරතවීමට හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත්. එම ප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාව. පොදුවේ යම් දෙයක් මිලදීගණ්ඩ පමණක්. තමන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයක් සපුරගණ්ඩ පමණක් පැමිණෙනවනං. එවන් අවස්ථාවකදී. ඒ ශෂෙන් මොගේ නිල්ල ටිනවා හෙටදින සඳුදධනයක් නිසා ඒ අදාලා අංකානුව කටේතු කරන්න තවත්තා ඒනවනං ඊළඟ දිනේදී අනුව කටේතු කරන්න කියලා. ඒ අනුව ඒ අයට විශේෂෙන්ම දැනුන් දෙන්න කැමති නැවත නැවතත්. තමන් එදිනෙදා කරන සාමාන්‍ය රාජකාරය කටයතු තමන්ගේ රැකියාවඒ. රනුම්බන්ධයෙන් මෙම හැඳනුම් පත පිළිබඳ අංක බලපාන නැහැ ඇදිරිනීතිය බල නොපැවැත්වෙන ප්‍රදේශවල ඔවුන්ට සාමාන්‍ය පරිදි කටයුතු කරගෙනයාමට හැකි අවක් තිබෙනවා. ඒ කසේ වෙතත් ඇදිරිනීතිය බල නොපැවැත්වෙන කාලය තුළ කිසිම කෙනෙකුට සාධ පවත්වන්න එවගේ විනෝධචාරිකායන්න, සමුව වශයෙන් එකතු වෙලා සිටින්නට විධ ක්‍රීඩාවල් නිරත වෙන්න විවිධ ආගමිකුස්සෝ පවත්වන්න කිසිේත් හැකියාවක් නෑ. එවැනි කටයුතු සිදු කරනවා නම්. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කරනවා ඔවුන් අතඩංගෝට ගැනීමටටයුතු කරනවා. ඒ වගේ ඔවුන් අධිකාරණ දිපත් කර රක්ෂිත බඳධනාගාර ගත කිරීමට කටයතු කරනවා. එනිසා ඇදිරි නීතිය ලිල්ලුවත් ඒ ප්‍රදේශවල ජනතාවට තමගේ දිනිදාටයුතු කරගෙන යන්න පුළුවන් නමුත් වෙනත් සෞඛ්‍ය නිරෝධයන රීතීන්වලට. පට හැනිටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්න එක තරේ මත තබාගතයතුයි සියලු දෙනාම. ඇදිරිනීතිය ලිහිල්වෙච්ෂ කාලසීභාවක් වුවත්. ඒ ප්‍රදේශයේ යම්කිසි නිවසක් යම්කිසි පුද්ගල කණ්ඩායමක් සෞඛ්‍ය බලධාරෙන් විසින් සස්වයන් නිරෝධායනයට ලක් කරලතිය නොන. ඔවුන්ට කිසිම අවස්ථාවකමස්වයන් නිරෝධායන කටයුත්තෙන් පරිබාහිරව එයි මිදී පිටතර පැමිණීමට හැකියාවක් නෑ මේ පිළිබඳවත් ජනතාව ප්‍රදේශය ජනතාව සැලකිිලිමත්ව යුතුයි ඒවාගේම අවධානී ොමු කළයතුයි කිසිම අවස්ථාවක ස්වැනිරෝධායනය නියෝගයකට ලක් කරලාතියනයට. ඇඳරි නීති බල නොපඇත්තුනත් නිවන් පිට පැමිණීම හැකිවක් නෑ ඔන්නන්නේ නිවස්තුලම රැදි සිට ඕනේ ඔුන් අවශ්‍ය අ්‍යශ්‍යදය තිබෙනෝ නම් එය. යම් වෙනත් ක්‍රමයකට ලබා ගැනීමට කටයුතු කරන්න ඕන තමන්ගේ හිතවතෙක් ඥාතියෙක් මගින්. ඒත් ඔවුනුත් යම් බාණ්ඩයක් රැගෙනාවනං ඒ බා්ඩ රැගෙන යන කෙනත්. ඒවගේම බාණ්ඩ ලබාගන්නා නිරෝදායනය වෙන නිවසයින් අයත්. සෞඛ්‍ය සිද් ගැන සැලකිල ිත්වන්න ඕන ඒ එක්වාරම ලබාගන්න නැතුව සෞඛ්‍ය විදිී අනුගමනය කරමින් කටුතු කරන්න අවශ්‍යයි. ඒවාගේ එම ප්‍රදේශවල ඇදිරිීය බල නොපැත්වන ප්‍රදශල ස්වැනිරදායන කටිතුව නිර්තවන අයට ස්වැනිරෝදාායන ක්‍රියාවලී නිරතවනය යම්ආකාරයක උනතත්වයක් ඒමත් නැත්තං වෙනත් ආකාරයක මෙම රෝගේ ලක්ෂණ පෙන්නුම් කරනෝන, ඒබවට සැකරනෝනන් වහම සෞඛ්‍ය බලධාරී හෝ පොලිසි වෙත දැනම්දිය යුතුයි රජුවම රෝහල් වෙත යාම. වැලකී සිටියයුතු ඔවුන්ට අ රෝහල් වෙතේ අමට අවශ්‍ය පාසුකම් සැලසීමට අපි කටයුතු කරනු ලබනෝ. ඒ වගේම මේදිනවල විශේෂෙන්ම ආගමික වෛරය ඇතිකරණ ආකාරයේ විවිධ ප්‍රකාශ, විධ පෝස්ට් අන්තර්ජාලය හරහා ඒවගේම සමාජ මාධ්‍ය ජාල්ල හර සැරිසරණ බව පෙනී අනවා. කෞුරුුවරිකෙනෙක් යම් ජාතින්නතර ආගමතර විසංවාදය ඇතිකරනෝනං, වෛරේ ඇතිකිරීමට උත්සාහ කරනෝ නං එය. සිවිල්ලා දේශපාලන යිතිවාසිකන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතයටතේ අවුරුදු හතක සිරදඩුමල් ලබා දෙන්න පුළුවන් වරදක්. තැන් එවැනි අන්තර්ජාලය හර සැරිසැරූ ප්‍රකාශන නමයක් සම්බන්ධයෙන් අපරාධ පීක්ෂණ දෙපාර්තමේතු විමර්ශණ ආරම්භ කර තියෙනවා පිල්ලා සිත්නො කිසි ආකාරෙක වැනි පකා බ ශ්‍රයා කරන්න ඔබ බෙදාහරන්නට ඔබ පෝස්් කරන්නට යන්නට එපා එවැනි අවස්ථාවකදී ඔබත්තයට වර්දකරු වෙන්න පුළුවන්. එ වගේම විශේෂෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් මැයි හතරවනිදා දක්වා කොල්ලඹ නගරේ, ඇදිීතිය විශේෙන්ම සඳහන් කරන්න ඕනේ මැයි හතර දක්වා විශේෂෙන්ම බස්නාහිර පලාාත්සාහ පුත්තලම දිශ්වික්කේ ඇඳර්ණීතිය ඒආකාරයටම ක්‍රියාත්මක වෙනවා. මැයි හතරවනිදායින්ට පසුව යම්මාකාරයකට ක්‍රියාත්මක වන යන්ත්‍රණයක් මේ වන විටත්. සකස්්්‍රමින් පවතිනෝ ත්‍රී ඒ යාන්ත්‍රණයට අනුගත වෙමින් විශේෂෙන්ම මේ අදි අවදානම් කලාපවල තත්ත්වයන් ඉදිරියේී ප්‍රකාශයට පත් කරනවා විශම අද අවධානම් කලාපවලද මේ තත්ත්වයන් කුමක්ද ඒවගේම ජනතාව කුමනාකාරයට හැසිරේ ඉුතුු දයන කාරණ අපි ඉදිරියේද සිදුකිරීමට බලාපොරොත්තුවෙනවා. එවගේම ඇදිරිනීතිය තිබෙන ප්‍රදේශවල ුවත් යම් සායනයකට සහභාගිවෙන්න තියෙනෝනං. යම් රුදිර පාරවිලෙන කටයුත්තක් නැත පෙරීමේ එම නැතන් ඩයිලසිස් පරීක්ෂාවට ලක්කිරීම කටයුත්තක් වෙනත් සෞඛ්‍ය කටයුත්ක් නැතන් ගර්බඩි මතාතාවන්ගේ සායනයක් තියෙනෝවනං. ඒ සියල්ල යම් කෙනෙකුට සහභාගිවීමට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා පොලිසියට සනාත වන කරු ඉදිරිපත් කිරීම. පමයි ප්‍රමාණවත්වන්නේ කෙස වෙතා දිිස්ට්‍රික් මයි මරා ගමන් කිරමි හැකියාවක් තෞදරොටත් ලැබෙන්න්නේ නැ දිස්ට්‍රික් මයිම් මරහා මන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ සවිශේෂ හේතුවක් මත පමණයි.